මෙන්න මේ පොඩි ලැසි ඒ සිරකරුගේ අම්මා මෙතන ඉන්නේ සැකකරුගේ ඒ අම්මව දැන් ඇදලා කියලා තියෙනවා අපේ බන්ධනාගාර අයිතිවාසිකම් කමිටුවට සිරකරු අයිතිවාසිකම් කමිටුවට ආරක්ෂාව ලබා දෙන්න කියලා දැන් මේ වෙනකොට පොලිසිය විසින් මහා අපරාධයක් සිදු කරනවා මේ අදීය වෙච්ච දෙයක් නෙමෙයි ලයිස්ට් එක ගත්තොත් 100ක් විතර ඒතර අධිකරණයට කරුණාත්තා කිරීම අනුව මේක බරපතල කරුණක් දැන් පොලිස් නිලධාරීන් 70 දෙනෙක් 70000ක් ඉන්නවා ලංකාවේ ඒ පොලිස් නිලධාරීන් 70000ට අපි ජාත්‍යන්තර හමුවේ අපි කියනවා වීසා ලබා දෙන්න එපා. මොකද රට යනවා නම් මේ අපකීර්තිමත් මේ පොලිස් නිලධාරීන් මරනකොට මේ විදිහට මරනකොට දෙයියනේ මොකද්ද තියෙන තත්ත්වේ? දැන් ඊයේ මොහන් පීරිස් මහත්තයත් කිව්වේ මොකද්ද මේ කතාව? මොහන් පීරිස් මහත්තයත් කිව්වේ මේක බරපතල අපරාධයක්. දැන් එතකොට විනිශ්චයකාරතුමාලා පවා හැල්ලුවට ලක් වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාත්වයේ කරේ අපි අපකීර්තිමත්පත් වෙනවා. ඔය දි ඉස්සෙල්ලා හමුදාවේ කට්ටියට වීසා දුන්නේ නැහැ. මොකද අමුදාව කට්ටියට යම් චෝදනා තිබුණා අර චැනල් ෆෝ නාලිකාව හරහා දැන් අපි මම සිරකරු අයිතිවාසිකම් කමිටුවට කමිටුව රැස් වෙනවා අපි ළඟදීම ඒකට මම යෝජනාවක් ගේනවා මේ සියලුම තානාපති කාර්යාලවලට දැනුම් දෙන්න මේ 70000ක් ඉන්න පොලිස් නිලධාරීන්ගේ දරුවෝ සහ පොලිස් නිලධාරීන්ට වීසා ලබා දෙන්න එපා මුන් මිනි මරනවා නම් මේකට වහාම අපි ක්‍රියාත්මක වෙන්න ඕන අපි නන්දිමාල් සහෝදරයා ලේකම් ඒ වගේ අපේ සේනක මහත්තයා තමයි ඒකේ සභාපතිතුමා මම ඒක සමාජිකයෙක් කමිටුවේ ඉන්නවා මම කමිටුවට යෝජනාවක් ගේනවා මොකද රජයේ මුදලින් තමයි මේ මිනි මරන්නේ රජයේ වාහන යොදාගෙන තමයි මේ මිනි මරන්නේ එතකොට රජයේ උමනාවට ඒ කියන්නේ මේ ආණ්ඩුව රකින්න ආණ්ඩු ගේනක අපිට පත් කරගත්ත අපිට ගෙදර යවන්න පුළුවන් ආණ්ඩුව අපි හදන්නේ මේ 2015 2020 එක මිනිහෙක් මරේ නැහැ මේ අපව පාත් ඔහුගේ විදිහට දැන් රජයේ පොත්තකනේ යන ප්‍රශ්න වැඩි ඉර ආණ්ඩුවට ප්‍රශ්න වැඩි නිසා දැන් කිව්වනේ එක සැරයක් ගෝඨාභය ආවොත් තමයි කියලා ප්‍රශ්න විසඳන්න පුළුවන් ඊට පස්සේ කව බැසිල් ආවොත් තමයි කියලා ඊට පස්සේ විස්ස ආවොත් තමයි කියලා දැන් කියනවා දැන් යනවා මතයක් ජනතාව අතර පාතාලේ මර්ධනය කරොත් තමයි කියලා රට රකින්න පුළුවන් එහෙනම් ටොක් විත් ගාල් මගේ YouTube channel එක subscribe කරගන්න ජය වේවා